අයිබෝන් දොළොස්තාව සියලු දෙනාටම අද අපි කතා කරන්න මොඩියුල් 3 එක අපි බලමු අපේ මොඩියුල් 1 එක අපි වාස් කියලා දුන්න මොඩියුල් 1 එක මෙන්න මේ ටික තමයි අපි දුන්නේ මුළු මුදල මත ණය මුදල කියලා අපි දුන්නා ණය මුදල මේක දුන්නා ඊළඟට පොඩි අනුපාතය මේකත් දුන්නා අපි පොඩි අනුපාතය මේක මේකෙන් මොඩියුල් 1 එක මොඩියුල් 1 මොඩියුල් 2 එකේ අපි කරේ ණය මුදල ඇහුවා පොලි අනුපාතය පොලියෙන් දීලා මේ මොඩියුල් 2 අද මොඩියුල් 3 එක අපි කරන්නේ ණය මුදල දෙනවා පොලි අනුපාතය තමයි යනවා ණය මුදලයි පොලියෙන් දීලා පොලි අනුපාතය අපි බලමු කොහොමද හදන්නේ අපිට මේකටත් අපි පාවිච්චි කරන්න අපේ පළවෙනි ගැටලුවමයි අපි ඒකේ දාත්ත ටික සටහන් කරගමු මෙන්න මේ විදිහට අර්ථ දීලා තියෙනවා අපිට දීලා තියෙනවා ණය මුදල රුපියල් 10000 ඊළඟට අවුරුදු දෙකක් අවසානයේ මුළු මුදල අවුරුදු දෙකක් අවසානයේ මුළු මුදල මේක මට දීලා තියෙනවා රුපියල් 12100 අපෙන් අහලා තියෙන්නේ වාර්ෂික පොලි අනුපාතය වාර්ෂික පොලි අනුපාතය මේක අපි 100% කියලා ගන්න. දැන් අපි උගලන් පැහැදිලි කරා මොන ගාන දුන්නත් අපි හදාන්නේ එකම ගාන. මම සුපුරුදු විදිහට පටන් ගමු. අපි ඉස්සෙල්ලම හොයාගන්න පළමු වසරට පොලි. මේක මට හොයාගන්න පුළුවන්. 100ක නම් ආ ණය මුදල තියෙන 10000 නම් 10000 කියලා ගන්න පුළුවන්. මේ බින්දකට බෙදෙන කැපලා යන උත්තර එනවා 100යි. ආ ඊළඟට පළමු වසර අවසානයේ පළමු වසර අවසානයේ මුළු මුදල මුළු මුදල මේක මට හොයන්න පුළුවන් 100යි ආ කියලා කියන්නේ පළවෙනි අවුරුද්දේ පොලිය ණය මුදල තියෙනවා 10000 ඒ 10000 අපි මේකට එකතු කරන්න ඕනේ. ඔය තියෙන පළමු වසර අවසානයේ මුළු මුදල දැන් මට හොයාගන්න පුළුවන් දෙවන වසරට පොලිය දෙවන වසරට පොලිය ඔය විදිහටම කරන්න පුළුවන් 100ක නම් ආ නැද දෙවන වසර සඳහා ණය මුදල වෙන්නේ මේක 100යි ආර් ධන 10000ක් දැන් මේක පොඩ්ඩක් අපිට සුළු කරගන්න පුළුවන් මෙතන 100 පොදුවේ කියලා අපි එළියට ගත්තොත් ඒ 100ත් එක්ක මේ බිඳු දෙක කපලා ගන්න පුළුවන් හොඳයි කල්පනාවෙන් මේ 100යි නෙමෙයි කපන්නේ මෙතනින් 100ක් පොදුවේ කියලා එළියට ගන්න මයික පාර කරනවා මෙතන 100ක් එළියට ගත්තොත් මේ බිඳු දෙක අයින් වෙනවා මේ බිඳු දෙක අයින් වෙනවා දැන් අපි මේක කියන්න එහෙනම් උත්තරේ එන්නේ අපිට ආර් වරක් ආර් ධන 100 ආර්දන 100 ආර් බර ආර්දන 100 අපේ තියෙන දෙවන වසරට පොලිය දැන් අපි බල ගන්න ඕනේ දෙවන වසර අවසානයේ මුළු මුදල මේක සමාන වෙනවා පළමු වසර අවසානයේ මුළු මුදල තියෙන්නේ 100යි ආර් ධන 10000 මේ තියෙන පළමු වසර අවසානයේ මුළු මුදල ඒකට දෙවන වසරේ පොලිය අපි එකතු කරමු මේකට එකතු කරන්න ආර් බර ආර් ධන 100 දැන් මෙයා සිදු කරමු ඉතින් මේවා 100යි ආර් ධන මෙතනින් 10000යි ධන ආර් වැඩි කිරීම ආර් වර්ගය ධන 100 වැඩි කිරීම 100යි ආර් දැන් මෙතන උත්තරයක් එනවා 100යි ආර් 100යි ආර් 200යි ආර් වෙනවා ආර් වර්ග අපි ඉස්සෙල්ලා ලියමු ආර් වර්ගය ධන 200යි ආර් ධන 10000යි මේ තියෙන දෙවන වසර අවසානයේ මුළු මුදල මේ තියෙන අවුරුදු දෙක අවසානයේ මුළු මුදල. එහෙනම් මේ 12100 එක සමාන කරා. මේ පැත්තෙන් ගන්න 12100. දැන් ඔය මේ 10000 මේ පැත්තට ගෙනාව 12100 න් 12100 න් අඩු වෙනවා 10000. උත්තර එනවා වර්ගය ධන 200යි ආ. එහෙනම් මෙතනින් මාත් උත්තරයක් එනවා. මෙයා වසර කරොත් 2100 සමානයි R වර්ගය ධන 200යි R. මෙතනින් මෙයා අපි මේ පැත්තට ගත්තොත් අපිට වර්ග සමීකරණයක් හදාගන්න පුළුවන්. R වර්ගය ධන 200යි R. මෙයා මේ පැත්තට ගත්තොත් වෙන 2100 සමාන වෙනවා බිඳුවට. එහෙනම් අපිට දැන් ලැබිලා තියෙන්නේ R ඇතුළත් වර්ග සමීකරණය. මේ වර්ග සමීකරණය විසඳලා තමයි ඉතින් එහාට අපිට උත්තර හොයන්න වෙන්නේ. මම මේ කොටස පොඩ්ඩක් මකනවා.
අපි බලමු වර්ග සමීකරණ විසඳන ආකාරය. මම නැවත ලියගන්න වර්ග සමීකරණය R වර්ගයේ ධන 200i R ඍණ 2100 සමාන 0. මේ තමයි වර්ග සමීකරණය. මාර්ග සමීකරණය විසඳන ආකාර එකයි අපි දැනට දාන්නේ. අපි ඒ ආකාරයෙන් බලමු. අපිට පුළුවන් R වර්ගයයි 2100i වැඩි කරන්න. එතකොට වෙනවා ඍණ 2100i R වර්ගය. මේ අපටස් දෙකට බෙදන්න R R කියලා ගන්න පුළුවන්. 2100 මත ලියන්න පුළුවන් 210 වැඩි කිරීම 10 කියලා. 210 10 වැඩි කරනම 2100ක් එනවා. 210 10ක් ගියම 200ක් එනවා. ඒක ධන 200ක් වුන නිසා මෙයාට ධන දෙමු. මෙයාට දෙන්න. ධන අයින් නැහැ ඉතින්. නව සාධක අපිට එනවා R වර්ගය. ධන 210යි R ඍණ 10යි R ඍණ 2100 සමානයි 0. අපිට මෙතනින් R පොදි කියලා අපි ලියට ගත්තා R ධන 210ක් එනවා. මෙතන ඍණ 10ක් පොදි කියලා ගත්තා R ධන 210ක් එනවා. සමානයි 0. එහෙනම් මෙතනින් R ධන 210 ගන්න පොදි කියලා එළියට ගන්න පුළුවන් මේ දෙන පොදි. මෙතනින් R ඉතුරුයි. මෙතනින් ඍණ 10ක් ඉතුරුයි. සමානයි 0. දැන් මාත් ලැබිලා තියෙන පද දෙකේ ගුණිතය සමානයි 0. මම මේක විසඳුම ගන්නකොට මෙයා සමානයි 0 කියලා ගන්නවා. R ධන 210 සමානයි 0යි. ඊළඟ මෙතන එනවා R ඍණ 10 සමානයි 0. මේ වර්ග සමීකරණ විසඳීම සම්බන්ධයෙන් ලොකුවට ගැටලුවක් ඇති කරගන්න එපා. මොකද අපිට ඉදිරියේදී සමීකරණ පාඩමේදී අපි මේක විසඳන ආකාර තුනක් වාර කියලා දෙනවා. දැන්ට ගල වශයෙන් වාට පුළුවන් පාවිච්චි කරන්න ග්‍රේඩ් 10 වල ඉගෙන ගන්න තියෙනවා. දැන් මෙතනින් අපිට එනවා R සමානයි ධන 210 මේ පැත්තට දුව ඍණ 210ක්. මෙතනින් එනවා R සමානයි ඍණ 10 මේ පැත්තට දුව ධන 10ක්. දැන් උත්තර දෙකක් තියෙනවා. R කියලා කියන්නේ වාර්ෂික පොලි අනුපාතය. පොලි අනුපාතික කවදා ඍණ වෙන්න බෑ. එහෙනම් මේ උත්තරේ වැලිඩ් නෑ කයින් කරන්න පුළුවන්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ මෙයා R සමානයි 10. එහෙනම් ප්‍රතිශතය අපේ ගන්න පුළුවන් 30ට 10ක්. R සමානයි 30ට 10. ඔය විදිහට තමයි ඔය ගැටලුව පුසට පුළුවන් දෙන්නේ. ඒතර මේ ආශ්‍රිත වල ටියුටෝරියල් එකක් මම වේවලා තියෙනවා. ඒක ප්‍රශ්න හතරක් තියෙනවා. ඒ ප්‍රශ්න දැන් පුසට උත්සාහ කරන්න පුළුවන්. එහෙනම් සමහරවිට